අපි දන්නවා බන්ධනාගාරයක් ඇතුලේ ඉන්නේ රැඳවියන්. මේ රැඳවියන් මේ නිකං අර හෝටලයක නැවතිලා ඉන්න පිරිසක් නෙමෙයි. මේ රැඳවියන් රැඳවලා තියෙන්නේ අධිකරණේ. අධිකරණේ නඩුවල වරදකරුවන් වූ අය වගේම අධිකරණයේ හමුවේ පවතින නඩුවල චුදිතයන් වන සැකකරුවන් වන අයත් මේ බන්ධනාගාර තුල ඉන්නේ. එතකොට එවැනි බන්ධනාගාරයක් පවතින්නේ බන්ධනාගාරයේ සිටින රැඳවියන් සිටින්නේ අධිකරණ ආරක්ෂාව යටතේ. එහෙම නැත්නම් අධිකරණ රක්ෂණ යටතේ. කවුරු හරි මේ බන්ධනාගාර තුලට මේ විදිහට කඩාවැදිලා නීති විරෝධීව ඇතුල් වෙලා කටයුතු කරනවා නම් ඔහු කරන්නේ රැඳවියාට තර්ජනයක් පමණක් නෙමෙයි අධිකරණයටත් අපහාසයක් කරන්නේ. ඒ අනුව මේ රාජ්‍ය ඇමති අපිට දැනගන්න ලැබුණ විදිහට මාධ්‍ය මගින් ඒ පසුගිය 6 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයට ඇතුල් වෙනවා. එතකොට වැලිකඩ බන්ධනාගාරයට අධික බීමතින් ඇතුල් වෙලා තවත් කණ්ඩායමක් සමග ඔවුනුත් බීමත්ව ඇතුල් වෙලා මොහු ඒ බන්ධනාගාරයේ යම් කොටසකට ඒ කියන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක වෙන තැන යාළුවන්ට පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මොකද එතන අපි ඔය රාජ්‍යමතිට විතරක් චෝදනා කරන්නේ නැහැ. මොකද බන්ධනාගාර ආඥා පනත යටතේ බන්ධනාගාරයක් ඇතුළට ගන්න සියලුම අය සම්බන්ධයෙන් අභිමතය තියෙන්නේ ඒ බන්ධනාගාර නිලධාරීන්. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පහළට ඉන්න සියලුම නිලධාරීන් තමයි තීරණ ගන්නේ යුත්තේ. එහෙමනම් බන්ධනාගාර නිලධාරිනුත් මෙතන මේ ඇමතියගේ මේ බීමත් හැසිරීමට ලොකු ඉඩකඩක් දීලා තිනවා. එහෙම දීලා ඒ විතරක් නෙමෙයි මේ සිද්ධිය යට ගන්න අවශ්‍ය සියලුම කටයුතු මේ වෙනකොට කරමින් ඉන්නේ. අපිට ඊයේ ආරංචි වුණා අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශන මකන්න ලොකු උත්සාහයක් කරනවා කියලා. මේක අපි තාමත් බරපතල කාරණයක්. මේ විදිහට කටයුතු කරනවා නම් රජයේ නිලධාරීන් විදිහට බන්ධනාගාර නිලධාරීන් ඉහළ නිලධාරීන් ඉතාමත් වැරදි අයරින් තමයි වැරදි විදිහට තමයි මේගොල්ලෝ මේ හැසිරීම තියෙන්නේ. මොකද බන්ධනාගාර නිලධාරීන් ඔය චන්දන ඒකනායකලා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් දැනගන්න ඕනේ තමන් සේවය කරන්නේ ශ්‍රී ලංකා රජයට කියලා. තමන්ගේ ස්වාමියා වෙන්නේ ශ්‍රී ලංකා රජය කියලා මේගොල්ලෝ දැනගන්න ඕනේ. එහෙම නැතුව ලොහන් රත්වත්තේ හරි නැත්තම් ඒ එයත් එක්ක බීලාපු කාටවත් කවුරුත් නෙමෙයි බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ස්වාමියෝ වෙන්නේ. ඒ හින්දා මෙතනදී බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ ඒ රාජකාරී ඒ වගකීම් අමුමුවේ පැහැර හැරලා තිනවා. ඒ පැහැර හැරීම තුල තමයි මේ මදාවි ඇමතිතුමාට මේ මදාවි පුද්ගලයාට සහ ඔහුගේ කණ්ඩායමට මේ බන්ධනාගාරවලට කඩා වදින්න ඒ අවශ්‍ය හැකියාව ලැබිලා තියෙන්නේ. දැන් එතකොට මේ පුද්ගලයා කියනවා නම් මේ රාජ්‍ය ඇමති කියන පුද්ගලයා කියනවා නම් තමන්ට අයිතිය තියෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට බන්ධනාගාර තුලට යන්න එහෙම අයිතියක් නැහැ යාට ඕන වෙලාවට. කියවන්න බන්ධනාගාර ආඥා පනතේ 38 සහ 39 වගන්තිය. ඒ වගන්ති දෙකේ ඉතාමත් පැහැදිලිව තියෙනවා බන්ධනාගාර තුලට ආගන්තුකයන් එහෙම නැත්නම් විශේෂයෙන්ම ඒ සෙනෙට් සභිකයන් ඒ මං කියන්නේ මුල් නීතිය අනුව දාපු ඒ ප්‍රතිපාදන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් වෙන්න ඕනේ කොහොමද කියලා කවර වෙලාවන්වලද කියලා. බන්ධනාගාර තුලට උදේ පහමාරත් හවස පහමාරත් ඇතුලේ තමයි ඒ කාල පරාසය තුල තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇතුල් වෙන්න ඉඩකඩ තියෙන්නේ මේ බන්ධනාගාර ආඥාපති ප්‍රතිපාදන අනුව. ඒ වගේම තමයි සිරකරු දිනයේ දවසේ ඒ කියන්නේ සැප්තැම්බර් 12 වෙනිදා මේ පුද්ගලයා මේ විදිහටම කඩා වදිනවා අනුරාධපුර බන්ධනාගාරයට. අනුරාධපුර බන්ධනාගාරයටත් සියලු දෙනාට පැත්තකට වෙන්න කියලා සියලු දෙනාව කයින් ගහලා මේ පුද්ගලයා බලහත්කාරයෙන් කඩා වදිනවා. තමන්ගේ මේ රාජ්‍ය ඇමති කියන
balatale emanata rajyamati kina tanatura avabhavita galla me pudgalaya me vidiyata vandanagarayata kada vadinawa etoda me vidiyata kada vadila inna randaviyan 8 denek eliyata gannawa randaviyan 8 denek eliyata gannawa me aya dravida siragaruwan me aya sastwade walakwime panata yata te kalaya tisse vandanagare sitina randaviyan etakota me randaviyan 8 denawa me pudgalaya mokada karanne danagassona danagassala me pirisa athare inna me sulakshana kiyana me randaviyata pistole oluwata thiyala kiyenawa ubala warada piliganna ubala me mata yata wenna me mata yatat wenna sudana me yalla kiyala tamai ohuge tarjanaya etakota man ahanawa metanedi dan me rajyamathi kiyana tanattata me me lohan ratwatte kiyana pudgalayata kawada adhikarana balatala labuni මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබ SL breaking subscribe කරන්න